न्यूटन तब देवनी इल्बत करे वस्तु करने हो मानने से सुन आस्था पिल पर इतना बड़ा मगे कुते मुहत न्यूटन तब देवनी में किया ने वस्तु के अतिवन थोड़ा नहीं है एक के जदरुला पर आस्था तो किन्तु भले रहते हैं अनुलोम में समान बात की बना आता है वस्तु में स्कंदे पर प्रतिलोम में समान बात की गई है इतना एक ऐसे मगे कुते अभी जदरुला पर बाले बैठी में ने कोट इमो वस्तु के थोड़ा नहीं है बैठी में ने बाबा नहीं तो बाले आके इसका दे वैटी करके ने चलने कराया क्या ये दिन थोड़ा नहीं आडू ने बाले ने संदे वैटी में ने कोट्टा थोड़ा नहीं है आडू ने बाबा बाले वैटी करने में थोड़ा नहीं वैटी में ने बातें क्या नहीं थोड़ा नहीं बाले के अनुलोम स्वान बात को ने बाबा है भाई संदे के थोड़ा नहीं प्रतिलोम स्वान बात को ने बाबा तमाई न्यूटन थमन देवनी में प्रकाश करना ये भी बात है अभी न्यूटन पनाह बाल्यूटन बवट पत्थर पनाहा बवट पत्थर बला मेन पेन कोहमद त्वरणय वेला तीन कियला तव दुरटा तड़ी करत मुकद वेने थवद त्वरणय वेड एनां न्यूटन 250ක බලය කියදලා තමයි මේ සම්පූර්ණ ත්වරණය අපි ලබා ගත්තේ එතකොට ත්වරණය වැඩි වෙනවා යුදුර ලබන බලය වැඩි වෙනකොට යොදුන ලබන බලය වැඩි වෙනකොට ත්වරණය වැඩි වෙනවා ඒ කියන්නේ යොදුන ලබන බලයට අනුලෝමව සමානුපාතිකයි ත්වරණය හොඳයි ඊළඟට අපි බලමු හොඳයි ඊළඟට අපි බලමු ස්කන්ධය හා ත්වරණය අතර සම්බන්ධය කොහොමද කියලා ඒ සඳහා මම නියත බලයක් යොදන්න වග බලා ගන්නවා ඔබට පේනවා මම එක පෙට්ටියක ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි මුලින් අපි නිව්ටන් 200ක නියත බලයක් යොදමු. නිව්ටන් 200ක නියත බලයක් යොදනකොට ත්වරණය මේ අගයක් තියෙනවා. ඊළඟට මම මේ ස්කන්ධය වැඩි කරනවා. ඒතර බලන්න ත්වරණයේ අගය කොමක්ද වෙන්නේ කියලා. අන්න. හරිය අඩකට අඩු වුණා නේද? ත්වරණයේ අගය හරිය අඩකට අඩු වුණා. බලය වෙනස් නොකර ස්කන්ධය විතරක් වෙනස් කරා එතකොට නැවතත් අපි මේ ස්කන්ධය අඩු කරොත් මොකද්ද වෙන්නේ කියලා බලමු අන්න ආපහු ත්වරණය වැඩි වෙනවා නැවතත් අපි ස්කන්ධය යොදලා බලුවොත් අන්න ත්වරණය අඩු වුණා වැඩි පැහැදිලිද පරීක්ෂණය ඔබට තහවුරු වුණාද ඒ කියන්නේ නිව්ටන්ගේ දෙවැනිමේට අනුව යොදන ලබන බලයට අනුරූපීව ත්වරණය අනුලෝමව සමානුපාතිකයි යොදන ලබන බලයට ත්වරණය අනුලෝමව සමානුපාතිකයි හැබැයි ත්වරණය එම වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි ඒක තමයි නිව්ටන්ගේ දෙවැනිමේ මම හිතන ඔබට වඩා පැහැදිලිව තේරෙන්නේ නැති මෙන්න මේ නිව්ටන්ගේ දෙවැනිම හරියාකාරව කොහොමද සිද්ධ වෙන්නේ කියලා समीकरण ඉදිරිපත් කරනවා නගදී අපි දැන් බලමු කොහොමද මේ සමීකරණය අපි නිර්මාණය කරගන්නේ. ඉතින් පොතේ ඔබට මල්ලවෙන්නේ මේනවා ඒ සමානුපාතිකයි F කියලා. ඊළඟට අපිට ඒ සමානුපාතික F කියලා කිව්වේ නිජුගේ දෙවන නියමය. ඊළඟට ඒ සමානුපාතික A A අනුලෝම සමානුපාතිකයි F
ඊළඟට a ප්‍රතිලෝම සමානුපාතිකයි m ඒ කියන්නේ a සමානුපාතිකයි f a සමානුපාතිකයි ඒ කියන්නේ m ඊළඟ සමීකරණයේ සමීකරණ දෙකම එකතු කරලා අපිට එකක් විදිහට ලැබෙන්න පුළුවන් a සමානුපාතිකයි f බෙදීම m කියලා a සමානුපාතිකයි f බෙදීම m කියලා උදේ අපිට සමානුපාතික ලකුණක් සමාන ලකුණක් බව පත් කරගන්න නම් සමානුපාතික ලකුණක් සමාන ලකුණක් බව පත් කරගන්න නම් මොකද කරන්නේ නියතයෙන් ගුණන කරන්න ඕන සමානුපාතික ලකුණ සමාන ලකුණ බව පත් කරගන්න නියතයෙන් ගුණන එතකොට මම ගත්තා k කියලා නියතයක් දැන් මොකද කරන්නේ අර a සමානුපාතික f දෙකේ m කියන සමීකරණය ඒ ප්‍රකාශනයේ ඒ ප්‍රකාශනයේ මම අර k කියලා නියතයෙන් ගුණ කරනවා. එතෙන්ද මට එනවා a සමානයි k වාරයක් f බෙදීම m කියලා. k වාරයක් f බෙදීම m කියලා. එතනදී උතේ k සමාන වුණොත් 1 කියන අගයකට නියත 1ක් වුණොත් එතනදී මට ලැබෙනවා සමීකරණය. මොකද f සමානයි m a කියලා ඔබට සුළු කරලා ගණිත දැනුම භාවිත කර සුළු කිරීමකින් f සමානයි m a කියන සමීකරණය නිර්මාණය කරගන්න පුළුවන් වෙන විදිහ තමයි අපි f සමානයි m a කියන සමීකරණය සත්‍යාවරණය කරන්නේ. හොඳට තේරුම් ගන්න. අපි ඊළඟට කතා කරන්න යන්නේ බලය ආශ්‍රිත ගැටළු පිළිබඳව. බලය ආශ්‍රිත ගැටළු පිළිබඳව කතා කරනකොට අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයක් තමයි මමගොඩ අපි කලින් සත්‍යාපනය කරනවාද සමානයි මේකේ සමීකරණය ගැන මතක තියාගන්න මමගොඩේ බලය කියන වචනය ඔබේ ගැටලුව තුළ තිබෙනවා එතන අනිවාර්යයෙන්ම F සමාන ma කියන සමීකරණය දීදී යුතුයමයි समीकरण m කියලා කියන්නේ වස්තුවේ ස්කන්ධය අපි 1 කිලෝග්‍රෑම් වලින් මාන ලබනවා ඒ වගේම තමයි a කියලා කියන්නේ වස්තුවේ ත්වරණය ms ලෙස දෙකින් අපි මෙන්න මේ සිදු කරනවා මම පොතේ තවත් වැදගත් කාරණයක් තියෙනවා මෙතනදී මතක තියාගන්න s සමාන a වල a කියලා කියන්නේ ත්වරණය ඒ කියන්නේ කියන්නේ ත්වරණය. එතකොට නිව්ටන්ගේ දෙවැනි නියමයට අනුව ත්වරණය හා මන්දන පිළිබඳ අවස්ථා දෙකක් තුනක් ගන්නවා කියන එක. එතකොට පුතේ කොහොමද මන්දනය මේ සමීකරණයට ගන්නේ? පුතේ චරිතයේදී අපි කතා කරා මන්දනය කියලා කියන්නේ ඍණ ත්වරණයට. මන්දනය කියලා කියන්නේ මොකක්ද මගේ පුතේ ඍණ ත්වරණයට. ඒ එතකොට මන්දනය යම්කිසි අගයක් දිය තියෙනවා නම් මන්දනය හිතන්නකො මන්දනය 2 ms 2 අගයක් කියලා ගාලේ දීලා තියෙනවා මන්දනය සමානයි 2 ms 2 එහෙනම් යම් කිසි වස්තුවක මත එම අවස්ථාවේදී බලය ස්වයන් කියලා කියනවා නම් ඔබ ඒ වෙනුවට සිම්පල් ඒ වෙනුවට යොදන්නේ කියලාද 2ද ඍණ 2ද මන්දනය දෙකේ ms 2 කියලා කියනවා නම් ඒ වෙනුවට ඔබ යොදන්න ඕන 2 කියන ඒ අගයද නැත්නම් ඍණ 2 කියන අගයද මම මතක තියාගන්න 2 කියලා යෙදුවොත් ඔබ එතනදී ත්වරණයක් තමයි යොදන්නේ මොකද අර්ධ පරිමාණය ඒ කියලා කියන්නේ ත්වරණය එහෙනම් මන්දනය බව අපිට හඳුන්වන්න තියෙන හොඳම සංකේතය තමයි ඍණ ලකුණ එතකොට එහෙනම් අපි එතනට ඍණ 2 තමයි යොදන්නේ දෙන්නම ගොඩක් ඔබ කරන වැරදි අඩුපාඩු මෙන්න මේම මේ ආකාරයට නිවර්තිත කරගන්න බලු පුතේ නැත්නම් ඔබේ ලක්ෂණ මට තමයි අඩු වෙන්නේ ප්‍රාර්ථනා කරනවා එහෙම නොවෙන්න කියලා ඉතින් වැරදි අඩු කරගෙන අපි නිවර්තිත මේ සමීකරණය භාවිත කරන හැටි ඉගෙන ගන්න ඉතින් අපි පළවෙනි ගැටලුව ඔබට ඉදිරිපත් කරනවා මොකද ස්කන්ධය කිලෝග්‍රෑම් දෙකක් වන වස්තුවක් ස්කන්ධය කිලෝග්‍රෑම් දෙකක් වන වස්තුවක් ස්කන්ධයේ පහ උත්තරේ වාස්තර දෙක 10 නිව්ටන් මගේ පුතේ
අපි භෞතික විද්‍යාවේදී හෝ ඒවා විද්‍යාවේ ඕනෑම අවස්ථාවක ගැටලුවක් निराකරණය කිරීමේදී අවසාන පිළිතුර සඳහා ඒකකයේ යෙදීම අත්‍යවශ්‍යයි. ඒකකයේදී වෙන ඔබ ප්‍රශ්න පත්‍රයක සම්පූර්ණ ගාණනය හදලා නිවැරදි පිළිතුර අරගෙන ඒකකයේ ලදා ආවොත් මගේ පුතේ ඔබට ලැබෙන ලකුණු නැති වෙනවා. ඔබට ලැබෙන ලකුණු ඔබට අයි වෙනවායි සමහර පුතේ අවධාරණය මොකද තියාගන්න ගැටලුවක් විසඳීමේදී ඒ නිවැරදි පරිපාටියට මුලින්ම සමීකරණයේදී යුතුයි. අනිවාර්ය අවස්ථාව තමයි ඒකකයේ සහිත පිළිතුරයි මාකිසිමේදී ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ සා අවධාරණය කිරීම මම කිව්වේ මේ වැරදි සිදු කරන්න එපා. ඔබ කලබල වෙලා ගන්න හදද්දී ඔබගේ ඒකකයේ වැරදුනොත් ඒකකයේ නිවීමට අතපසුනොත් එතනදී ඔබ සම්පූර්ණ ලකුණු ඔබෙන් ගිලිහී යන නිසා ඔබ අපොස සාමාන්‍ය පෙළ සිදු කරන ළමයේ නම් මගේ පුතේ දුවේ एक अनिवार्य दान में मुझे उपयोग लाखों मात्रा में उपयोग आतिशय का दान तेरे माँ ए सामान्य क्या कर रहा है सदा इधर मंगेतर तेरे माँ पालने के दान में निवर्त निवर्त दान में नहीं किया आप ही यहाँ मुंह इधर रखकर तीनों वालों को दे मगर देवनी का आना था माई स्कांडे किलोग्राम අටක් වන වස්තුවක් පහේ ඉන්නේ සිර දෙක ත්වරණයකින් චලනය කිරීම සඳහා යෙදිතු බලය සර. කද දෙවෙනි ගණන ස්කන්ධය කිලෝග්‍රෑම් 8ක් වන වස්තුවක් පහේ ඉන්නේ සිර දෙක ත්වරණයකින් චලනය කිරීම සඳහා යෙදිතු බලය සර. කොහොමද උත්තරේ කරන්නේ? උදේ මේකට දාන දේ එකම සමීකරණය. මොකද F = ma F සමාන ma ඒකට m කියන්නේ ස්කන්ධ කිලෝග්‍රෑම් 8යි ත්වරණය 5යි m² 5^8 40යි මොකද නිව්ටන් අහරි 5^8 40යි නිව්ටන් අපි බලමු අන්න නිවැරදියි කියලා දෙක අපිට අප තුන්වෙනි ගාන මම පුතා මේක කියවලා හදන්න බලන්න මොකද්ද ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10 වල වස්තුව 6 m² 2 ත්වරණයකින් චලනය කිරීම සඳහා යෙදිය යුතු බලය සෑම ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10ක් වල වස්තුව 6 m² 2 ත්වරණයකින් චලනය කිරීම සඳහා යෙදිය යුතු බලය සෑම හදන්න බලන්න මම පුතේ මේ ගාන ටක් ගාලා කොලයක් පෑනක් අරගෙන හොඳයි එහෙනම් මේක ඔබේ සමීකරණය මත සමානයි m a ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10යි ත්වරණය 6යි m² 2 6 10 60යි නිව්ටන් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10ක වස්තුවක් 6m² 2 ත්වරණය කරන කෙරෙන්නේ ඒ මත යොදවන ලබන බලය නිව්ටන් 60යි හොඳයි අපි තුන්වෙනි ගාන බලමු ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20ක් වන වස්තුවක් 4m² 2 ත්වරණයකින් චලනය කිරීම සඳහා යෙදිය යුතු බලය සර් අපේ හතරවෙනි ප්‍රශ්නය ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20ක් වන වස්තුවක් 4m² 2 ත්වරණයකින් චලනය කිරීම සඳහා යෙදිය යුතු බලය සර් මේක මොකක්ද කරන්නේ මම පොතේ කියනවා ඔව් යොදලා තියෙන්නේ මොකද්ද සමානයි a එතකොට ඒ සමානයි මේ යෙදුන පස්සේ අපි පුතාලට එනවා හැබැයි මුතට ගියද 80ක් නේද හරි පිළිතුර පිළිතුර 80යි නිව්ටන්. දැන්වා මේ කරන්නේ ටික ඔබට අවබෝධයක් අවශ්‍ය නම් ගණන් හදන්න ඔබට මගේ විද්‍යුතය පේජ් එකට ඇවිල්ලා ඒක කියනවා නිව්ටන් පිළිබඳ ගණන් තවදුරටත් ඇවිල්ලා ඒවා හදලා පිළිතුර කමෙන්ට් කරලා කරන්න. එහෙම නැත්නම් ඔබට යම්කිසි ගැටලුවක් තියෙන මොනවාරි ආකාරයක මේ පාඩම පිළිබඳ පහල කමෙන්ට් කරන්න ඔබ වෙනකොට මම අවශ්‍ය පිළිතුරු සපයනවා. තව
අපි බලමු දේ උත්තරය හරියට කියලා. නිවැරදි පිළිතුර